මේ බාබිය කෑම්පින් වීවිල් ගෝ කෙටි චිත්‍රපටයයි. බාබි, ස්කිපි, ස්ටේසි සහ චෙල්සි කඳවුරක් බැඳීමටයි සූදානම් වෙන්නේ. ඉතින් ඔවුන් ඔවුන්ගේ සුඛෝපභෝගී වාහනයෙන් කැලේ තුළට ගියේ ඒ සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීමටයි. ඉන්න අනතුරුව බාබි විසින් වාහනය එක් ස්ථානයක නතර කරන්නට වුණා. පසුව එයින් බැසගත් සහෝදරියන්ට විනෝද වීමට ඉවසුමක් නැතිව සිටියේ. මාළු අල්ලන්නට, බයිසිකල් පදින්නට, එලිමහනේ නිදාගන්නට ඔවුන් බෙහෙවින් ප්‍රිය කළා. ඉන්පසු චෙල්සි හා ස්ටේසි තරංගයට කූඩාරම සකස් කරන්නට වුණා. පසුව සහෝදරියන් සිව් දෙනා බයිසිකල් පැදීමට තීරණය කළා. ඉදිරියට පැද යන ඔවුන්ට ලේනුන්, මුවන් වැනි සතුන් හමු වුණා. නමුත් හුරුලෑවන් කීප දෙනෙක් ඉදිරියට මුණ ගැසීවි යයි ඔවුන් සිතුවේ නැහැ. මග නතර වී ආපසු හැරී යාමට සහෝදරියන් සිව් දෙනා සූදානම් වුණ ටැෆි දුවගොස් හුරුලෑවන් වෙත බුරා පනින්නට වීමෙන් ඔවුන් දුර්ගන්ධය පිට කරන්නට වුණා. එවිට සහෝදරියන් ඉක්මනින් ආපසු පාපැදි පදවාගෙන කූඩාරම වෙත ගියේ නාසයන් ආවරණය කර ගනිමිනුයි. ඉන්න අනතුරුව ටැෆීගේ සිරුරේ දුඟද යැවීමට, සුවඳ විලවුන් ආලේප කිරීමට බාබි කටයුතු කළා. ඒ වන විට කාලය ගත වී රාත්‍රියද උදා වුණත් හදිසියේම බලාපොරොත්තු නොවූ වර්ෂාවක් අදහැලෙන්නට වීමෙන් රාත්‍රියේ කූඩාරම තුළ ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. පසුව කනගාටුවෙන් යුතුව ඔවුන් රාත්‍රී ආහාරය ලබා ගත්තේද ඔවුන්ගේ වාහනය තුළදීමයි. ඉන් අනතුරුව රූපවාහිනියේ දැවෙන ගිනිමැලයක වීඩියෝවක් නරඹමින් ගීත ගායනා කිරීමට ඔවුන් සූදානම් වන විට නොසිතූ ලෙසින් එක්වරම සැඩ සුළං හමන්නට වුණා. එහිදී ඔවුන්ගේ කූඩාරම සුළඟේ ගසාගෙන යාමට සැරසෙන විට මාළු එල්ලීමට ගෙනා බිලී පිත්තේ ආධාරයෙන් එය රඳවා තබා ගැනීමට ස්කිපීට හැකි වුණා. ඒ වන විට ටැෆී සිටියේද මිතුරු කරගත් හුරුලෑවෙක් සමගින් කූඩාරම තුලයි. වර්ෂාව ඇදහැලෙන අතරතුර පසුදින සැලසුම් කරමින් වාහනය තුළට වී සිටි ඔවුන්ව සතුටට පත් කරමින් වර්ෂාව නතරවන්නට වුණේ මේ මොහොතේදී. පසු ඔවුන්ට එදින රාත්‍රිය එලිමහනේ ගත කිරීමට අවස්ථාව ලැබුණු අතර ඔවුන් සුවබර නින්දකට වැටුණා. තවත් ලස්සන චිත්‍රපටි ඔබ වෙත ගෙන ආ සැනින් බලන්න අපගේ මූවි වර්ල්ඩ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න.